සුබ සන්ධ්‍යාවක්. ස්වාධින් රූපවාහිනී ප්‍රධාන පුවත් සමගින් මම අරුණ ජයකොඩි. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. රටේ අභිමානය රකිමින් රටට එරෙහි ජිනීවා යෝජනාවෙන් රජය ඉවත් වෙයි. යහපාලනයේ ණයගෙවන්න ගෙන අතුරු සම්මතයට එජාපය එරෙහි වෙයි. ජනපතිගේ ආර්ථික අරමුණ. මම ඉදිරිපත් කරන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. එජාපයේ හදවත් ඉල්ලන ලකුණ. අපේ හෘද සාක්ෂිය තියෙන්නේ හදවතේම ඉන්නේ අලියා. සයින්ද මරුදු මග නවති. මරණයේ දේශයෙන් දරුවන් බේරා ගන්නයි ඉල්ලා පාකිස්තාන දෙමාපියන් වීදිවලට. දේශීය පුවත්. ජාතියේ ප්‍රාර්ථනාව ඉටු කරමින් මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවට සමනුග්‍රහය දීමෙන් ඉවත් වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වූ බවයි විදේශ අමාත්‍යවරයා ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක් ශ්‍රී ලංකාවට යුධාපරාධ චෝදනා එල්ල කරමින් 2016 වසරේදී මානව හිමිකම් කවුන්සිලයට 31 ඇතුළු යෝජනා රැසක් ඉදිරිපත් කළා. ඊට එවකට පැවති රජයේ සහාය පළ කරමින් සම අනුග්‍රහකත්වයේ දැක්වීමට එකඟත්වය පළ කළා. එල්.ටී.ටී. හිතවාදී දෙමළ ඩයස්පෝරාව රාජ්‍ය නුවණ සංවිධානය ඇතුළු මෙරටට එරෙහි බලවේග විසිනුයි මෙම චෝදනා ඉදිරිපත් කළේ. ඒ පිළිබඳ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් වූයේ නැහැ. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා නිලධාරීන් රැසකට මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා කරන්නේ මෙම පදනම් විරහිත කරුණු දැක්වීම හමුවෙයි. 2016 සිට අඛණ්ඩව මෙම යෝජනාවලට එවකට පැවති රජය සම අනුග්‍රහකත්වය දක්වනු ලැබුවා. එළඹෙන 24 වෙනිදා ජිනීවාහිදී ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහකත්වය දැක්වීමෙන් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. 2015 මලේටපත් රජය සම්මත පිළිබඳ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිමය ස්ථාවරයට පටහැනිව යමින් 31 යෝජනාව සම්මත කිරීමට සම කෝස්පන්ස අනුග්‍රහත්වය දැක්විය. මෙය කරන ලැබී අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ජනතාවගේ අනුමැතියකින් තොර වූ කරුණු සැලකිල්ලට ගනිමින් සම අනුග්‍රහත්වයෙන් වලින් ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇත. අපිත් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කැප වෙනවා. හැබැයි මතක තියාගන්න, මේ රටේ ස්වෛරීත්වය ශක්තිමත් කරන්නට සියලුම ජාතීන් අතර සියලුම ආගම් අතර එකමුතු භාවයක් තිබෙන්නට ඕන. 31 ජනීවා යෝජනාව ඉදිරිපත් කරපු ඇමතිවරයා හැටියටත් මම ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි. ඇත්ත වශයෙන් මේ යෝජනාව අනුව ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ඇතුළු මේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද ඒ අංගවලට මොකද්ද වෙන්නේ කියලා මුළුමා ජාතියේම ප්‍රාර්ථනය තමයි මේ තීරණය. ඒක තමයි මම ප්‍රකාශ කළා තියෙන්නේ. මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අඩ්මිරාල් සරත් වීරසේකර මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. මංගල සමීර කියන විදේශ අමිතවරයා 31 යෝජනාවට අනුග්‍රහකත්වය දීමෙන් කළේ සම්පූර්ණම දේශද්‍රෝහි ක්‍රියාවක්. 31 යෝජනාවෙන් ඉවත්වීමට ජනාධිපතිතුමා ගත්ත තීරණය ගැන ඇත්ත වශයෙන්ම දේශයට ආදරය කරන සියලුම ජනතාවගේ ගෞරවය හිමි විය යුතුයි කියලා අපි ඇත්ත වශයෙන්ම කියා සිටිනවා. එම යෝජනාවට එවකට හිටි විදේශ අමාත්‍යවරයා ජිනීවා වලට ගොස් අප විසින් කරන ලද යුද අපරාධයයි කියන චෝදනා අගය කරමින් පිළි අරගෙන අපිට තියෙන එම යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වුවා. 31 යෝජනාවේ තියෙන සමහර නිර්දේශන් ක්‍රියාත්මක කිරීම තුළින් තවමත් අපේ රණවිරුවා ඉතාම අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අනුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා වූ සංශෝධන සියල්ල ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළා. පසුගිය රජය ලබාගත් ණය මුදල් ගෙවීම සඳහා මෙන්ම එදිනදා මහජන අවශ්‍යතා වෙනුවෙන් මෙම යෝජනා ඉදිරිපත් කළ බවයි ඒ මහතා කියා සිටියේ. එහෙත් විපක්ෂයේ විරෝධය හේතුවෙන් යෝජනාව රජය ඉවත් කරගත්තා.
විරුද්ධ පක්ෂේ ගත්ත ණය නොගෙවා ගෙදර ගිහිල්ලා තියෙනවා. ජනතාව විරුද්ධ පක්ෂේ ගෙදර යවලා තියෙනවා. ගිව්ද පොය. ආගෙන ඉන්නකෝ. මේ ප්‍රෙස් ස්පීකර්. ආගෙන ඉන්න. යා. ඕමම තමයි තමුන්නාන්සලාගේ නායකයා. හොඳයි කියන්න. තුමාට හලගන්නේ. නමුත් විනාශයේ හැසිරිල්ල. විනාශයේ හැසිරිල්ල. දැන් කියන්න. මේ යෝජනාව මහජනයා වෙනුවෙන් අවශ්‍යතාවයන් වෙනුවෙන් ගෙනෙන බව ගරුව අග්‍රාමාත්‍යතුමා මුල සිට කිව්වා. විපක්ෂයේ කියනවා අපිට සහයෝගය දෙන්නේ නැහැ. මේක ගේන්න කියලා. බඩ දරගන්න උන සම්පූර්ණ යෝජනාව ඉල්ලාස් කරා. අයියා ලව්ද යෝජනාව සරගත්තා. යෝ මේ යෝජනාවේ කොටස් දෙකක් තියෙනවා. සංවර්ධන සහ සහන. විපක්ෂ නායකතුමා දැන් ඔක්කොම විද්‍රෝහ කරනවා. සහන. ඉවර කරන්න. යෝජනාවේ තිබෙන හැම සහනයකටම විපක්ෂයි. හොඳයි හොඳයි. හරි. දැන් මේ ප්‍රයෝජන ගන්න දැන් අපි අහන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවේ ඇයි මේ වෝට් ඔන් කවුන්ට් එකට සංශෝධන ගේන්නේ ඔබතුමන්ලට අලුත් අයවැයක් ගේන ඕන තරම් කල් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපට පේනවා ඇත්තටම යම් උවමනාවක් තියෙනවා යම් දේවල් කරා. හොඳ දේවල් අපි හොඳ කියමු නමුත් අපෝ නැහැ. මේ හොඳ කියමු පළියට එන්න ඕන නෑනේ. මම මැරෙන්නේ UNP එකේ. ඔබතුමා මුදල් අමාත්‍යවරයා හැටිරිදී කාලේ අවුරුදු 4000කට රුපියල් බිලියන 5000ක් ණයට අරගෙන තියෙනවා. නිදහසෙන් පස්සේ මේ සියලු මාණ්ඩු අරන් තියෙන 7300යි. අඩු ගානේ මේ නායකත්ව වලින් කරපු දෙයක් කියන්නේ පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. යහපාලන රජයේ ණය ගෙවීම සඳහා ගෙනීමට සූදානම් වුණු රුපියල් බිලියන 367ක පරිපූර්ණක ඇස්තමේන්තු යෝජනාව අද ඉවත් කර ගැනීමට සිදු වූයේ විපක්ෂයෙන්ම එල්ල වූ දැඩි විරෝධය නිසා බවයි මෙහිදී සඳහන් කෙරුණේ. අපි හිතුවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සුපුරුදු විදිහටම දිව දෙකේ කතාව කියලා ප්‍රතිපත්ති දෙකක හැසිරෙන පුද්ගලයෙක් කියලා නැවතවරයක් මේ වෙලාවේ ඔප්පු කරයි කියලා ගෙවන්න පරිපූර්ණක ඇස්තමේන්තුවක් අරගෙන එන්නේ මේ එක්සත් ජාතික පක්ෂය පාලනය කරපු අවධියේ තෝරාගත්ත ඔවුන්ගේම කොන්ත්‍රාත්කරුවන් සඳහා තමයි මේ වියදම් ගෙවන්න තියෙන්නේ. විනිවිද භාවයක් සහිත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තමයි අපි මේ පරිපූර්ණක ඇස්තමේන්තුව අරගෙන ආවේ. ජනතාවගේ පැත්ත හිතුවේ නැහැ. වියදම් කරපු දේවල් පියවන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. ලොකු උත්සාහයක් දැරුවා. ඒක පිළිගත්තේ නැහැ. දේශපාලන වශයෙන් හිතලා වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නයි ඒ අය උත්සාහ ගත්තේ. ණය සීමාව මේ දීලා තියෙන්නේ අතුරු සම්මත ගිණුමේ ජනවාරි නම් අප්‍රේල් 30 දක්වා තියෙන වියදම් කළමනාකරණය කරගන්න තමයි ඒක තියෙන්නේ. එතකොට 2019 අපි අර කැරි ෆෝවර්ඩ් නැත්තම් එහෙන් ගෙනාපු වියදම් කරන්ට වියදමේ ප්‍රතිපාදන ලබා දුන්නට මුදල් නැහැ. එතකොට බිල් ගෙවා නැත තමයි ඒකෙත් අවසානයේ තීරණය වෙන්නේ. මොකද අරක ගෙවන්න ප්‍රතිපාදන තිබ්බට ප්‍රතිපාදන කියන්නේ නිකන් ඉලක්කමක් විතරනේ. සල්ලි නැහැ. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිලිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමිනුයි ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ. සමෘද්ධි කෘෂි අයිතීන් තහවුරු වන පොදුජන යුගයක් මැයෙන් මෙම ජාතික සම්මේලනය සංවිධාන කර තිබුණා. සමෘද්ධි හා කෘෂි නිලධාරීන් 176 දිනකට මෙහිදී ස්ථිරපත්වීම් ප්‍රදානය කෙරුණා. රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා දීමට සූදානම් බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියේ. කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක් බවද එතුමා පෙන්වා දුන්නා. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කළා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික වශයෙන්ම මම කිව්වේ මම ඉදිරිපත් කරන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. භාණ්ඩාගාරයට ක්‍රැස් වෙන්නේ මහන්සි වෙලා වැඩ කරන රටේ ජනතාවගේ මුදල් වලින් තමයි රජයක් දුවන්නේ. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයින්ගේ වගකීම නපුරිහිලා ඉටු කරන්නට. එතකොට අපිට මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන්. රජය විසින් විවිධ නීති රීති තහංචි දාලා අද ජීවත් වෙන්නට බෑ. අපි රාජ්‍ය නිලධාරීන් වශයෙන් මේවා ලිහිල් කරන්නට ඕන. මේවා හරහා අපිට පුළුවන්කමක් නෑ ජනතාව පීඩනයටපත් කරන්නට. තමුන්නාන්සේලාගේ රජයක් තමුන්නාන්සේලා පත් කරගෙන තිබෙනවා. මේ රජයෙන් ඉදිරියට පවත්වාගෙන යෑමටත්
ඒ රජය තුලින් ජනතාව බලාපොරොත්තු වෙන සේවාව ලබා දීමට තමුන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න. දිලිඳු පෞල්වල සමාජිකයන් ලක්ෂයකට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙල තුලින් මෙරට සමාජ සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. මාර්තු මාසයේ සිට උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලද ක්‍රියාවට නංවන බවයි ඒ මහතා සඳහන් කළේ. පෑදිල්ලස දැන් ලක්ෂයක් රැකියා අවස්ථාවන් ලබා දෙන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. දැන් දුප්පත් පවුල් එක්කෙනෙකුට එක රැකියාවක් ලබා දීමේ වැඩපිළිවෙලකට ගරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. උපාධිධාරීන් 50,000කට කිට්ටු ගාණක් ඉන්නවා විරැකියාවෙන්. ඒ අයට මාර්තු මාසයේ ඉඳලා රැකියා ලබා දීමේ වැඩපිළිවෙලට ක්‍රියාත්මක කරන්න දැන් ජනාධිපතිවරයා පියවර අරගෙන තියෙනවා. නමුත් අද විපක්ෂයේ කැළිවලට කැඩිලා නායකත්වයට පොරකනෝ ලකුණට පොරකනෝ උලල් කා ගන්නවා. ඉතින් ඉවෙනි තත්වයකට තියාගෙන තමයි ඒ අය අද අපිට අරියාදු කරන්න සූදානම් වෙලා ඉන්නේ. තවත් දේශීය පුවත්. හදවතේ රැඳී ඇති අලියා ලකුණු තරඟ කිරීම එජාප බහුතරයකගේ අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. එහෙත් ඊයේ රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය කළේ හංසයා ලකුණින් තරඟ කිරීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවයි. මැතිවරණ කොමිසම සමග පැවැත් වූ සාකච්ඡා එකඟතාවකින් තොරවයි අවසන් වුණේ. ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන ලකුණ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී අලියා ලකුණින් තරඟ කළ යුතු බවට අදහස් පළ කරමින් ඇතැම් මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරුණු බවද වාර්තා වුණා. උණුසුම් වාද විවාද සහිතව පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කොට හංසයා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට තීන්දු කරමිනුයි අවසන් වී ඇත්තේ. මැතිවරණ කොමිසම දන්වා තිබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එකඟත්වයේ මත එජාපය ප්‍රමුඛ නව සන්ධානයට හංසයා ලකුණ ලබා ගත හැකි බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ තවත් හමුවක් ලබන සෙනසුරාදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. එහිදී උද්ගත වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර අදත් ස්ථාන රැසකදී මේ පිළිබඳ අදහස් පළ වුණා. අපිට ලකුණ තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. සමහර කණ්ඩායම් මම දැක්කා අලියා ලකුණෙන් තරඟ කළ යුතුයි කියලා රණ්ඩු වෙනවා. අපි ඔක්කොම ඒකට කැමතියි. අලියා ලකුණෙන් තරඟ කරනකොට ප්‍රශ්න කීපයක් එනවා. ප්‍රවේශමෙන් අපි මේ ප්‍රශ්න ඉවර කර ගන්න ඕනේ. අපේ හර්ධ සාක්ෂිය තියෙන්නේ හදවතේම ඉන්නේ අලියා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී අලියාගෙන් ප්‍රබල සටනක් දෙන්න වෙයි කියලා. මේ වගේ ඓතිහාසික පසුබිමක් තියෙන සංකේතය අපි පැත්තකින් තියන්න ලෑසි නැහැ. අද වෙනකොට අපි තීන්දුව කළ අවසානයි එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානය සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයාගේ නායකත්වයෙන් හංසයා ලකුණින් මේවර මැතිවරණයට ඉදිරිපත් වෙන බව. ඒ මොනවා වුණත් කමක් නැහැ. අපි තීන්දුව තීන කරලා ඉවරයි. ඒක ලාංඡන දෙකක්. එකක් අංශය නැත්නම් අලියක්. මේ දෙක එකක්. ඒක සිම්පල් එක දැන් පක්ෂ ප්‍රශ්න ඉවරයි. දැන් තියෙන්නේ චන්ද කොමසාරිස්තුමා තීන්දුව දෙන්න විතරයි තියෙන්නේ. ඒ ලාංඡන වැඩි වෙලා තියෙන්නේ. කොයි ලාංඡන ඉල්ලන්න ඕනද කියලා තීන්දුව තමයි අපි කරන්න ඕනේ. දැන් හංසයාද අලියද කියලා ලොකු ප්‍රශ්නයක්. අවසානයේ හංස පුට්ටුවත් නැති වෙයි, අලි පුට්ටුවත් නැති වෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයාව රෑ වැටුණු වලේ දවලොත් වට්ටන ගේම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගහලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට තමන්ගේ පක්ෂෙන් නමක් තීරණය කරන්න බෑ. ඒ නමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත විය යුතුයි. සයින්දමර්දු ප්‍රදේශය විශේෂ නගර සභාවක් කිරීම සඳහා 2018 වසරේදී ෆයිසර් මුස්තාෆා හිටපු අමාත්‍යවරයාගෙන ආයෝජනාව ඉදිරියට ගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කළා. එවකට විශ්වභාර අමාත්‍යවරයා වශයෙන් ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක නියමයන් ඉදිරියට ගෙන යාම තමයි කරලා තියෙන්නේ. නමුත් කැබිනට් මණ්ඩලයේ තීරණය කළා රටේ එක් ස්ථානයකට පමණක් නොව අනිත් පළාත්වලත් මෙවැනි අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා අපි කීවා මේ සියලුම අවශ්‍යතා බලලා රටටම පොදුවේ තීන්දුව ගැනීමකින් තොරව මේ ෆයිසර් මුස්තාෆා ඇමතිතුමාගේ 2018 සම්මත වෙච්ච යෝජනාව ඉදිරියට ගෙන යාම තාවකාලික වශයෙන් අත්හිටවන්නටේ කියන එක තමයි තීන්දුව කළේ. ඒ අයිමි කිරීමක් නෙමෙයි, තාවකාලිකව අත්හිටවීමක්
රටේ අනිත් ප්‍රදේශ වලට සමග සාකච්ඡා කරලා කරා. විවිධ පාර්ශ්ව ජාතික සංවිධාන එහෙමත් මාධ්‍ය සාකච්ඡා පවත්වලා මීට විරෝධය පළ කරා. ඒ විරෝධය හින්දා නෙමෙයිද මේ සයින්ද මර්දු වලට ලබා දීපු මේ ගැසට් පත්‍රය අකුලා ගන්නට අපසු කටයුතු කරලා තියෙන්නේ? නෑ, එහෙම ඉතන කෙනෙක් එහෙම ඉතලා සන්තෝෂ වුණාට ඇති ප්‍රශ්නයක් නෑ. කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නේ කැබිනට් මණ්ඩල වලදී ඇති වෙන තීරණ. ඒ සාකච්ඡාවේදී විවිධ මතානුව ඒ ගත්ත තීරණ වෙනස් වෙනවා, ගත්ත තීරණ සංශෝධනය වෙනවා. ඒක සාමාන්‍ය ලෝක කැබිනට් මණ්ඩලවල ක්‍රමය. මේ අතර උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලැබූ පිරිසට පත්වීම් ලිපි ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කෙරෙන බවයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී දැනුම් දෙනු ලැබුවේ. මාර්තු මාස පළවෙනි දින සිට උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා පත්වීම් ලිපි නිකුත් කිරීම දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කරනවා ඇති. දැනට ඉල්ලුම් පත්‍ර උපාධියට සුසුකම ලබන ඩිප්ලෝමාධාරීන් සහ අවුරුද්දකට වඩා වැඩි කාලයක් රැකියාවක් සොයාගත නොහැකිව ලතවෙච්ච උපාධිධාරීන් 50,000ක් පමණ මේ වනවිට ලියාපදිංචි කරලා තිබෙනවා. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ අනුර මාධව ජයසේකර මහතා අභාව ප්‍රාප්ත වුණා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ. ඓතිහාසික සිද්ධීන් මූලාශ්‍ර කරගනිමින් ඔහු සිය නිර්මාණ සිදු කිරීම විශේෂත්වයක්. මහතලා හඬන, චක්‍රායුධය, පෑල දොරින්, කිරියම්මාවරු, සඳ අහසට ආදරේ ඔහුගේ ටෙලි නිර්මාණ අතරවනවා. අභාවප්‍රාප්ත අනුර මාධව ජයසේකර මහතා සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක්ද ලබා තිබෙනවා. ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදයේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා මහවැලි කේන්ද්‍රයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළා. රූපවාහිනී සංස්ථාවේ පුහුණු වන වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස මාධ්‍ය ජීවිතය ඇරඹූ අනුර මාධව ජයසේකර මහතා ශ්‍රී ලාංකීය කලාවට මහඟු සේවයක් කළ කලාකරුවෙක්. අභාවප්‍රාප්ත අනුර මාධව ජයසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. පාසල් දරුවන් අධ්‍යාපන චාරිකාවල නිරත වන මේ කාලේ ඔවුන් ගැන සෑම තත්පරයක්ම අවධානයෙන් සිටිය යුතු බව සිහිපත් කරන අවාසනාවන්ත සිදුවීමක් මැදවැච්චිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. නිවාස අන්තර මලල ක්‍රීඩා තරඟ අවසන් වී බොහෝ පාසල් සිසුන් මේ දිනවල අධ්‍යාපන චාරිකාවල නිරත වෙනවා. එය මෙරට අධ්‍යාපන ක්‍රියාවලියේ තවත් එක් අවශ්‍යතාවක්. නොසැලකිල්ල හෝ අවාසනාව හේතුවෙන් චාරිකාවේ සතුට කඳුලක් බවට ඊයේ පත්වුණේ හාලියල විද්‍යාවිද්‍යාලයේ සිසුන් පිරිසකට. දින හතරක චාරිකාව අතරතුර මැදවජ්ජිය ගෝමරංකඩවල වැවේ දියනෑමට ගිය සිසුන්ගෙන් හතර දෙනෙකු ඊයේ පස්වරුවේ දිය රකුසාට පිළිබුණා. දියේ ගිලීමට ගිය දරුවන් තුන් දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවුවද ඔවුන් මෙවන විට මැදවච්චය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. දහවර ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවන්ට අත් වූ ඉරණම හේතුවෙන් හාලියල ප්‍රදේශයේම එකම මලගමක් බවට පත්ව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා සිසුන් අධ්‍යාපනය ලබන හාලියල විද්‍යාවිද්‍යාලයට ගිය මාධ්‍යවේදියෙකුට විවිධ බලපෑම් එල්ල වුණා. අධ්‍යාපන චාරිකාවට එක් වූ සෙසු දරුවන්ගෙන් මේ පිළිබඳ විමසීමට උත්සාහ කළද එම අවස්ථාවද ඇහිරී ගියා. එමෙන්ම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් විදුහල්පතිවරයා බැලකී සිටියා. කෙසේ වුවද නියෝජ්‍ය විදුහල්පතිවරයා සිද්ධිය පිළිබඳ අදහස් පළ කළා. නර්මන් අනිස්ථාන නර්මලා මේ නිවාසික වෙන්න තමයි මේ තැනට ඇඟපහන් සෝදාගන්න තමයි වැවට බැස්. ගුරුවරු කී දෙනෙක් සහභාගී වුණාද? ළමයි කොහොමද සංඛ්‍යාවද්ද? ළමයි 87යි, ගුරුවරු 4 දෙනයි, ස්වාමින්වහන්සේ නමයි. දින හතරක අධ්‍යාපන චාරිකාවක නිරතවීමට මෙම පිරිසට අවශ්‍ය අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ. අධ්‍යාපන චාරිකාවල දරුවන් සමග එක්වන ගුරුවරුන් සතු ඇත්තේ සුළුපටු වගකීමක් නොවේ. වතුරකට වගේ දරුවෝ බස්සරකට නාන සුදුසු ස්ථානයක්ද හොයලා බලන්න ඕන. හොයලා බලලා තමයි මේවට දාන්න ඕන. කවුරු හරි අම්මලා තාත්තා හරි යන්න ඕනි කවුරු හරි. ගුරුවරු වුණත් ඉතින් හතට නාන්න දැම්මක වැරදි කියලා තමයි මම කියන්නේ. ළමයි නාන්න නැතුව දවස් හතරක් ආවොත් ගෙදර ඉන්නවනේ. එමෙන්ම ලැබෙන නිදහස වගකීමෙන් භුක්ති විඳීමද දරුවන් සතුයි.
එසේ නොවන්නේ නම් තවත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වාර්තා වීම වැළැක්විය නොහැකි වනු ඇති. දැන් ක්‍රීඩා පුවත්. 2020 කණ්ඩායමේ නායකත්වය යම් හේකින් අහිමිවද ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බව වේගපන්දු යවන ක්‍රීඩක ලසිත මාලිංග පවසනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක් දින සහ 2020 තරගාවලි පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරුණා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. තිසර පෙරේරාත මෙම සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශිහාන් ජයසූරිය සංචිතයට කැඳවා තිබෙනවා. තරගාවලියේ ජයග්‍රහකින්ට පිදින කුසලානය මෙහිදී එළි දැක්වුණා. තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අනිද්දා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. වෙස්ඉන්ඩිස් කියන්නේ ගොඩක් හොඳ කණ්ඩායමක්. ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ නැවත කණ්ඩායමට පැමිණලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන හොඳ තරගාවලියක් ලබා දෙන්න. තෝරා ගැනීමේදී සලකා බැලීමක් නොකර තියෙනවද? අර ප්‍රැක්ටිස් මැච් එක කරාට පස්සේ සිලෙක්ෂන් පැත්ත නම් මම හිතන්නේ ඒක සිලෙක්ෂන් කමිටියකින් තමයි ආන්න ඕනේ. අසන්ත ඩිමල්ගෙන් තමයි ආන්න ඕනේ. මට අදාළ ප්‍රශ්න නෙමෙයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත 2020 තරගාවලිය පිළිබඳවද ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ නායක ලසිත මාලිංග මෙහිදී අදහස් පළ කළා. මගෙන් T20 සඳහා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ ලබා ගන්න කියන මම ආයතන පැහැදිලි කරලා තියෙනවා, ට්‍රේනින් කවුන්ටර් පැහැදිලි කරලා තියෙනවා. ඒගොල්ලෝ මගෙන් දෙයක් ලබා ගන්න මට මේ අවස්ථාවේ නායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මම කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරා. මට ආයතනයෙන් බලාපොරොත්තු වෙන මගේ සහයක් මම ඒ දේ ලබා දෙනවා. මට පුළුවන්කමක් දෙනු මම තනිය අතින් හරි මැච් එකක් දිනවනවා. ඒක තමයි මම මගේ ක්‍රිකට් එකේ බලාපොරොත්තු. සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk